सुबह संध्यावक ඔබකන්නේ ස්වාධින් රූපහානි සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ මම ගයා ලක්රුවනි අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත කොරෝනාවට පරාජය ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය මැකෝගේ තේමාව වුණත් ඡන්දය අවිනිශ්චිතයි විසිරුවාහැරී පාර්ලිමේන්තුව නැවත කැඳවන්නයි ජනපතිට බලපෑම් කරන්න කාටවත්ම බෑ නීති විශාරද මතය හෙළිවේ කොරෝනා රෝගීන් ගණන 690ක් වෙද්දී වෛරසය මර්ධනයේ ලාංකේය භූමිකාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුම් මෞබිමට ගෙන්වා ගන්නයි ඉල්ලු ලන්ඩන් හා මෙල්බර්න් ශ්‍රී ලාංකික සිසුන්ටත් විශේෂ ගුවන් යානා සූදානම් රටටම ඇඳිරේ නීතිය තියෙද්දිම බස්නාහිර පළාතේ සිරව සිටි අය පොලිසියේ උදව්වෙන් යලි ගම්බිම් වෙත උන්නාද මලාද කියා සොයා ගන්න බැරුව සිටි උතුරු කොරියා නායක කිම් ජොන් උන් හදිසියෙම මතුවේ මැතිවරණයට නාම යෝජනා බාර දී ඇති දේශපාලන පක්ෂ නියෝජිතයන් හා මැතිවරණ කොමිසම අතර අද පැවති සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වී තිබෙනවා මැතිවරණය පැවැත්වෙන දිනයක් පිළිබඳවද මෙහිදී අවසන් තීරණයකට පැමිණ නැහැ මැතිවරණ මහලේකම් කාර්යාලයේදී අද පෙරවරු 11:00ට මෙම සාකච්ඡාව පැවැත්වුණේ ඊට දේශපාලන පක්ෂ නියෝජිතයන් සියලු දෙනා සහභාගී වී සිටියා. COVID-19 ව්‍යාප්තිය සමග උද්ගත වූ වාතාවරණය හමුවේ මැතිවරණයේ ජූනි 20 වෙනිදාට කල් තැබුණා. එම කල් දැමීමෙන් පසු මැතිවරණ කොමිසමේ නියෝජිතයන් හා දේශපාලන පක්ෂ නියෝජිතයන් හමු වූ දෙවන අවස්ථාව මෙයයි. රැස්වීම හා ජනහමු පැවැත්වීමේ මාර්ගෝපදේශන මාලාවක්ද ඉදිරියේදී නිකුත් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා. මෙම සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වූ පක්ෂ නියෝජිතයන් आराधना करलाम पक्ष वाले आराधना करलाती वर्तमान देशपालन सह मे विशेष मे कोरोना वैरस पीलिबंद साहचा कर आराधना क्लबिलतीन अभी तीरने के लिए या नौने के लिए अभी आंडूट अपे अद पक्ष तीन तनक मेता मे कोरोना वैरस अतल मे तत्व मून दिन अभी हेमोम पक्षपात बीजे तुरा सहयोग दिन वकील कीन वन अभी गिहिला मे कर्ण पीली बांधव कथाकर अनेक वरद අද විපක්ෂ කාර්යාලයෙන් කාටද අද එක්සත් ජාතික පක්ෂ නිර්දේන කියලා කියන්න පුළුවන්. ඉතින් කරුණාකර මේක සාධාරණව පෙන්වන්න. එක්සත් ජාතික පක්ෂ විපක්ෂ කාර්යාලය ඔබතුමාලට දීලා නැද්ද? අවශ්‍යතාවය නැහැ නේ. අපර ශ්‍රීකොතක් තියෙනකොට මහගෙදර එතන තියෙනකොට වෙනි අතුරු ගෙවල් වලට යන්න ඕනේ නැහැ. ඒක කවුද ඔබතුමාලා ඉන්නේ? නැහැ. අපි එක්සත් ජාතික පක්ෂ ඉන්නේ. එක්සත් ජාතික පක්ෂ කියන්නේ මේ වෙලාවේ විපක්ෂය. නේද විපක්ෂය තමයි. විපක්ෂය තමයි. ඔව්. ඉතින් හැබැයි මේකේ විපක්ෂ නායකකමක් කියලා දෙයක් නැහැ. ඒක සම්බන්ධනේ
කාර්යාලය රත වාහන පාවිච්චි කරලා ඉඳ දෙන්නේ කොහොමද? ඔබතුමා කොළපාට මාසයක් දාලා තියෙන මක්ක විශේෂ හේතුවක් තියෙනවා. මම එක්සත් ජාතික පක්ෂෙනි. වෙනිහා එක්ක නෙමෙයි. එක්සත් ජාතික පක්ෂයේ සැබෑ මේකේ අනේකේ තේරුම මොකද්ද? 125ක් කැඳවල සාකච්ඡාවක් කියන්න පුළුවන්. අවුරුදු පහක් තිබ්බ ආණ්ඩුව නැවත කැඳවන්න කියන එක තමයි අපි ජනාධිපති කියන්නේ. ජනාධිපති නායකතුමා එහෙම යනවා කියලා තියෙනවා රනිල් වික්‍රමසිංහ මහතාගෙන්. දන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා යනවා දැන අපි සමග ජනබලවේගයේ සියලු පක්ෂ තීරණය කරා මේකට යන්නේ. මේ වගේ වගකීම් විරහිත සමග ජනබලවේගයේ නැමැති සංවිධානය සහ ජනතා විමුක්ති පෙරමුණ අද මේක වර්ජනය කරනවා මේ වර්ජනය කරන්නේ මොකෝ මේක පිටිපස්සේ දෙවන්ත දේශපාලන කුමන්ත්‍රණයක් තියෙනවා රටේ මේක හරියට අර 30 වසරක යුද්ධය පැවති කාලේ ඒ යුද්ධයට විරුද්ධව පාමංකඩ අලිමංකඩ කතා කිලිනොච්චි මැදවච්චි කතා තොප්පිගල කැලෑවක කතා ඒ කතාවල් වලට සමානයි මේ රටට එරෙහිවන දේශපාලඥයන්ට එළඹෙන මහා මැතිවරණයේදී නිසි දඬුවම දෙන්න මේ රටේ ජනතාව සැදී පැහැදී සිටිනවා මේ අතර පාර්ලිමේන්තු මැතිවරණයේ ජූනි මාස 20 වෙනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨ අධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ගොනු කෙරුණා. නීතිඥ චරිත ගුණරත්න මහතායි එය ගොනු කර ඇත්තේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා හා එහි සමාජිකයන් ජනාධිපති ලේකම් ආචාර්ය බීබී ජයසුන්දර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන් හා නීතිපතිවරයා පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා. විසිරුවා හැර ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවන්නයි කිසිවෙකුටත් ජනාධිපතිතුමාට බලපෑම් කළ නොහැකි බව නීති විශාරදයන් අවධාරණය කරනවා. පාර්ලිමේන්තුව විසිරුවා හැරීම හා මැතිවරණයේ කැඳවීම සම්පූර්ණයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සිදු වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ජනාධිපතිතුමාට මූල්‍ය ප්‍රතිපාදන වෙන්කරගත නොහැකි බවට ගෙන යන තර්ක ඉතා බොළඳ ඒවා බවද නීති විශාරදයන් වැඩිදුරටත් අවධාරණය කරනවා. පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 113 වෙනි වගන්තිය තියෙනවා ජනාධිපතිවරයාට පුළුවන් කියලා පාර්ලිමේන්තු මැතිවරණ යම් යම් දිස්ත්‍රික්කයකට හෝ දිස්ත්‍රික්ක සියල්ලටම සලකා බැලුවත් නැවතත් ප්‍රකාශනයක් මගින් කලින් නොතැබූ පාර්ලිමේන්තු මැතිවරණය තියන්න පුළුවන් බාරගත්ත නාම යෝජනා දැන් බාර අරගෙන ඉවරයි අත් වශයෙන්ම මැතිවරණයේ ප්‍රධාන කොටස් දෙකෙන් එකක් ඉවරයි දැන් අනිත් කොටස තියෙන්නේ තරං කරන මැතිවරණ පැවැත්වීම ඒක කොමසාරිස්වරයා විසින් යථා කාලයේදී මැතිවරණ පනත අනුව සිදු කරනු ඇති තවත් ප්‍රශ්නයක් ඇති කරලා තියෙනවා ජනාධිපතිවරයාට බෑ කියලා පාර්ලිමේන්තුව කැඳවන්නේ නැතුව රජයේ වියදම් සඳහා මුදල් වැය කිරීමට ඒක ඉතාමත්ම බොළඳ තර්කයක් අකුරු ගෙවන්න පුළුවන් කුඩා දරුවෙකුට තේරෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 වෙනි ව්‍යවස්ථාවේ 3 වෙනි 90 ව්‍යවස්ථාවේ පැහැදිලි ලෙසම තියෙනවා පාර්ලිමේන්තුව විසිරුවා හැරි අවස්ථාවක අයවැය ලේඛන සම්මත කරලා නැත්නම් අභිනව පාර්ලිමේන්තුව අලුත් පාර්ලිමේන්තුව කැඳවලා මාස 3ක් යනතෙක් ජනාධිපතිවරයාට ඒකාබද්ධ අරමුදල මුදල් රජය කරු සඳහා පාවිච්චි කරන්න පුළුවන් කියන එක පැහැදිලිවම තියෙනවා. ඒතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙම තියෙනවා මේවට උත්තර. මොනම ආකාරයෙන්වත් කිසිම කෙනෙකුට බල කරන්න බෑ ජනාධිපතිතුමාට නැවත පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන් කියලා. මොකද පාර්ලිමේන්තුව විසිරුවලා ඉවරයි. මේ අවස්ථාවේ නැවත කිසිසේත්ම නිත්‍යානුකූලව පැරණි පාර්ලිමේන්තුව කැඳවන්න බෑ. බාරගත්ත නාම යෝජනා වළංගුයි. ඒ අනුව මේ මැතිවරණය දිගටම පවත්වාගෙන යන්න පුළුවන්. ඒක තමයි නිත්‍යානුකූල තත්ත්වය. විසිරුවන ලද පාර්ලිමේන්තුව නැවත කැඳවීමට බලය තියෙන්නේ ජනාධිපතිතුමාට විතරයි. ඒකත් යම් යම් අවස්ථාවලදී එතුමාගේ අභිමතය පරිදි අවශ්‍යතාවයක් තිබෙනවා නම් පමණයි පාර්ලිමේන්තුව කැඳවන්නේ. කාටවත් බල කරන්න බෑ. දැනට මැතිවරණ දිනයක් සදහන් කරලා තිබෙනවා කොමිෂම විසින්. මැතිවරණයෙන් යම් කිසි ප්‍රතිඵලයක් ලැබුණම ජනාධිපතිතුමා එතකොට පාර්ලිමේන්තුව කැඳවයි නව පාර්ලිමේන්තුව. ඉතින් නැති පාර්ලිමේන්තුවක් කොහොමද කැඳවන්නේ? අනිත් එක කොමන හේතුවකටද විසිරුවන ලැබුවේ මේ පාර්ලිමේන්තුව නැවත කැඳවන්නේ? ඒ පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් කිසිම අවශ්‍යතාවයකුත් නැහැ. ගිය පාර මුදල් පනතක් ගෙනල්ලා ඔය විපක්ෂ නායක එකතු වෙලා ඒකට විරුද්ධ වුණා සම්පූර්ණයෙන්. ඉතින් ආපහු මේ පාර්ලිමේන්තුව කැඳවන්නේ මං හිතන්නේ විශ්වාසයක් නැහැ ඒ සම්බන්ධයෙන් මං හිතන්නේ අවශ්‍යතාවයකුත් නැහැ. දැන් තියෙන පාර්ලිමේන්තුව කැඳවීමට අවශ්‍ය වන්නේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව ලවා යම් කිසි දෙයක් කර ගැනීමට අවශ්‍ය නම් ඔහුට ඕන නම් කැඳවන්න පුළුවන්. හැබැයි ඔහුගේ අභිමතය පරිදි තමයි 77 වන වගන්තිය යටතේ පාර්ලිමේන්තුවක් කැඳවන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොතනකවත් නැහැ මැතිවරණයක් කල් දැම්මයි කියලා පාර්ලිමේන්තුව නැවත කැඳවිය යුතුය කියලා කිසිම වගන්තියක් විශේෂයෙන්ම ජනාධිපතිතුමා ජනාධිපතිවරණයට කලින් කිව්වා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරාට පස්සේ අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව විසිරුවා හරිනවා කියලා. ඒ නිසා මේ පාර්ලිමේන්තුව විසිරුවා හැරලා තියෙන්නේ ජනමතයට අනුව ජනමතයක් ඇතිව. ඒ නිසා ජනමතය ගිලිහි ගිය පාර්ලිමේන්තුවට ජනමතයට විරුද්ධව නීතියේ ප්‍රතිපාදන වලින් තොරව පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන් කමක් නැහැ. समस्त कोरोना रोगिन संख्या 690 बव सौख्यांश पवसनवा
මෙවන විට 172 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ වෛරසය මර්ධනය සඳහා ශ්‍රී ලංකාව නිසි පියවර ගැනීම හේතුවෙන් කොරෝනාවට එරෙහිව ශ්‍රී ලංකාව සාර්ථක වී ඇති බවයි. මේ අතර කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනයට නතු කරගෙන ඇති බව රජයේ බුද්ධි සේවාව අද තහවුරු කළා. අද දිනේ මේ වනතේ කොරෝනා ආසාදිත රෝගීන් වාර්තා වී නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා. සුදානම් අදත් COVID-19 ලෝක වෙසනය හමුවේ අපේ රටේ තත්ත්වය ගැන මුලින්ම විමසා බලන්න සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය එවැගේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ බලධාරීන් සහ විදේශ සෞඛ්‍ය අමාත්‍යවරුන් අතර පැවැත්වුණු වීඩියෝ තාක්ෂණය උපයෝගී කරගන්න මිනිසුදු වූ සාකච්ඡාවේදී විදේශ සෞඛ්‍ය අමාත්‍යවරුන් අපේ රටේ COVID-19 මර්ධන වැඩපිළිවෙල ගැන ඉතාමත් ප්‍රශංසාත්මකව කතා කරලා තියෙනවා. ඒ වගේම නිදහස් සෞඛ්‍ය සේවාවක් පවතින රටක් විදිහට අපි මේ අභියෝගයට මුහුණ දෙන ආකාරය ඔවුන්ගේ අගය කිරීමට ලක් වෙලා තිබෙනවා. ඒ වගේම සමාජය තුළ වලලු ආකාරයෙන් පැතිර යන්නට පුළුවන් COVID-19 වසංගතය සම්බන්ධයෙන් අදාළ කරන ස්තර හඳුනා ගනිමින් ඉතාමත් විධිමත් ලෙස ඉතාමත්ම දියුණු ලෙස සහ සූක්ෂම ලෙස පරීක්ෂණ කටයුතු සහ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ කටයුතු මේවන විට කරන්නට අපේ රටේ සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවලට හැකියාව ලැබිලා තිබෙනවා. ඒ වගේම ලෝකයේ දියුණුම බුද්ධි සේවවන් ඉක්මවා යමින් ඔවුන්ටත් වඩා අපිට ආවේණික ක්‍රම අනුගමනය කරමින් අපේ රටේ බුද්ධි සේවාව මේ මොහොතේදී විශාල කාර්යභාරයක් ඉටු කරනවා COVID-19 ආසාදිතයන් හඳුනා ගැනීමට. මෙවැනි තත්ත්වයක් එක්ක අපිට ඉක්මනින් COVID-19 පාලනය කරන්න පුළුවන් බව විශ්වාසයි. අපි අදත් සූදානම් අපේ රටේ තවත් තොරතුරු මෙලෙසට අරගෙන යන්න. කොරෝනා රෝගීන් 511 දෙනෙකු ජාතික බෝවන රෝග විද්‍යායතනය ඇතුළු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලැබනවා. කොරෝනා රෝගීන් බවට සැක සහිත වෛද්‍ය අධීක්ෂණ යටතේ ප්‍රතිකාර ලැබන රෝගීන් සංඛ්‍යාව 179ක්. කොරෝනා ආසාදිනේ වූ 10 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් අද පිටත්ව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළා. කොරෝනා රෝගීන්ගේ ව්‍යාප්තිය අනුව වැඩිම සංඛ්‍යාවක් වාර්තා විය ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 160ක්. කලුතර දිස්ත්‍රික්කෙන් 65 දෙනෙකු හා ගම්පහ දිස්ත්‍රික්කෙන් 53 දෙනෙකු වාර්තා වී තිබෙනවා. කොරෝනා රෝගීන් හඳුනා ගැනීම සඳහා වන PCR පරීක්ෂණ අඛණ්ඩව සිදු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. ඊයේ දිනේදී PCR ටෙස්ට් 1107ක් කරලා තියෙනවා. මේක අත වශයෙන්ම නාවික හමුදාවේ ඒ වගේම කොළඹ ප්‍රදේශයේ විවිධ ප්‍රදේශවල සහ රටේ විවිධ ප්‍රදේශවල සහ රෝහල්වල කරනු ලැබූ සංඛ්‍යාව ඇතුළත් වෙනවා. ඒ වගේම කොළඹත් තවදුරටත් අවශ්‍ය පරිදි එම පරීක්ෂණ කිරීමෙහි නිරත වෙනවා. බෙතර අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් හා විදේශ සෞඛ්‍ය අමාත්‍යවරුන් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වුවා. කොරෝනා මැඩලීම ව්‍යාප්තිය පාලනය ප්‍රතිකාර හා ඉදිරි සැලසුම් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා. ශ්‍රී ලංකාව කොරෝනා වර්ධනය සඳහා ගෙන ඇති වැඩපිළිවෙල ඉතාමත් සාර්ථක බව ලෝක සෞඛ්‍ය සංවිධාන නිලධාරීන් මෙන්ම සෞඛ්‍ය අමාත්‍යවරුන් ප්‍රකාශ කළා. ලෝකයේ දියුණු රටවල් කොරෝනා වෛරසයේ මර්ධනයට ප්‍රමාද වී තීන්දුව ගනිද්දී ශ්‍රී ලංකාව නිසි වේලාවට එම තීන්දුව ගැනීම හේතුවෙන් වෛරස මර්ධන වැඩපිළිවෙල සාර්ථක වී ඇති බවයි ඔවුන් පෙන්වා දුන්නේ. කොරෝනා ආසාදිතයන් හා ඒ ආශ්‍රිතයන් සුවා ගැනීමේ මෙහෙයුම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමේ රූපවාහිනී වැඩසටහනක් අද පැවැත්වුණා. එය සියලු මාධ්‍ය ආයතන ඒකාබද්ධව සජීව ලෙස විකාශය කළා. එහිදී රාජ්‍ය බුද්ධි සේවාවේ සහකාර අධ්‍යක්ෂ පරාක්‍රම සිල්වා මහතා ප්‍රකාශ කළේ කොරෝනා වෛරසයේ පැතිර යාම පාලනයට රාජ්‍ය බුද්ධි අංශ කටයුතු කර ඇති බවයි. අපි දන්න විදිහට මේ හා සමාන ක්‍රමයක් ක්‍රියාත්මක වෙන්නේ දියුණුම බුද්ධි සේවාවක් පැවතින ඊශ්‍රායලයේ මේ මොසයිඩ් කියන ඒගොල්ලන් කරනවා මේ. අපිත් ඒකට දෙවනි වෙන්නේ නැති ක්‍රමයකින් කරනවා. හැබැයි මේක අපේ රටටම ආවේනික වූ වෙච්ච ක්‍රමයක්. අපි ඒ නිසා කවදාක්වත් අර රටේ මෙහෙම වුණා මේ රටේ මෙහෙම වුණා ඒ රටේ ක්‍රමයේ මෙහෙ ඇප්ලයි කරන්න ඕනේ අර ප්‍රස්ථාරය බැලුවා මෙහෙම උඩට යනවා මෙහෙම නැහැ අපි බලනවා මේ ප්‍රස්ථාරය හැමතිස්සෙම අපේ පාලනයට අරගෙන මේක සීරෝ කරන ක්‍රමවේදයට යන්න ඕන ක්‍රමවේදය තමයි අපි මෙතනදී අද්දින එක සම්පූර්ණයෙන්ම අපේ පාලනයට තමයි මේක තියෙන්නේ අපි සොයා ගන්න දේවල් මේ සමීපතයන් සම්බන්ධ ඉතාම ඉක්මනින් අපි බැහැර කරනවා ඒ නිලධාරීන්ට අවශ්‍ය තීරණ ගන්න මොන උපදෙස් දුන්නත් අරගොල්ලන් ඒක අහන්නේ නැති තත්යකට ආවොත් එහෙම එන්නේ ඒගොල්ලන් මේක ව්‍යාප්ත කිරීමක් වෙන්නේ. අපි මේගොල්ලන් අරගෙන නිරෝධායන මධ්‍යස්ථානකට යොමු කරපුවාම ඒ මේ ප්‍රශ්නය
කරන්න පුළුවන්. මේ මේ වසංගතයේ වැළදීම අපරාධයක් කියලා තීරණය කරන්න බෑනේ. අනිවාර්යයෙන්ම කියන්න පුළුවන් අපි මේ දේවල් කාත් එක්කවත් ෂෙයා කරන්නේ අපි කිසි කෙනෙක්ගේ පෞද්ගලිකත්වයට හානි කරන්නේ. මෙතනදී අවශ්‍ය වෙලා තියෙන ප්‍රධානම දේ මේ ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාව රැක ගැනීම තමයි අපේ එකම අරමුණ අභිප්‍රාය වෙලා තියෙන්නේ. න්‍යායක් අපි අනුගමනය කරනවා 2 up 3 down කියලා. පියවර දෙකක් ඉදිරියට යනවා පියවර තුනක් පසුපසට එනවා. මේ කරන්නේ පසු විපරමක්. ඒ කියන්නේ අර පර්ණ කකුරු වලට ගිහිල්ලා නැවත බලනවා අපිට කොහේ හරි මිස් වෙච්ච තැනක් තියෙනවද කියලා. ඒ මිස් වුණොත් නැත්තම් කවදා හරි දවසක මේක ආයි එතනින් පිපෙන්න පටන් ගත්තොත් ඒක අපිට ලොකු බලපෑම. ඒ නිසා අපි ඒ සීලුම තැන් සීරෝ කියන தത്വයට ගේන තමයි අපේ ප්‍රබලම උත්සාහය. එතකොට අපිට භූමියේ අපි තොරතුරු කරුවන් ඇති කරගෙන ඉන්නවා. ඒ හරහා සියලුම දේවල් හරහා තමයි අපි මේ කාර්යය කරගෙන ගියේ. මේ නාවික හමුදාව වගේ, වගේ යුද හමුදාව වගේ, ගුවන් හමුදාව වගේ කඳුර එකිනෙකාට වෙනස් වෙනස් කාමර කුටි පිහිටලා නැහැ. පිහිටලා තියෙන්නේ එක කණ්ඩායමක් ඉන්නවා. ඒකේ 40ක් හරි 50ක් හරි ඉන්නවා. ඉතින් ඒ නිසා මේ වගේ තැනකදී ඒ වගේ ආසාදනයක් වුණාම ඒ ආසාදනේ වෙන්න ඉඩ ප්‍රස්තාව තියෙනවා. ඒ නිසා තමයි ඇත්තටම මේ සිද්ධිය උනේ. නමුත් දැන් අපි මේ නාවික හමුදාවේ සිද්ධියත් සම්පූර්ණයෙන්ම අපේ පාලනයට නතු කරගෙන ඉවරයි. ගුවන් හමුදාව මගින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයකදී පුද්ගලයන් දෙදෙනෙකු මියගිය බවට වාර්තා වුණා. ඔවුන් දෙදෙනාට කොරෝනා ආසාදනය වී නොමැති බවට තහවුරු වූ බවයි යුද හමුදාපති ලුතිනෙන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. පසුගිය දින කීපේ පුරාට 2786ක් PCR පරීක්ෂණ නිරෝධායන මධ්‍යස්ථානවල පමණක් කළා තිබෙනවා. ඒ 2786න් ආසාදිතයන් වූයේ 45 දෙනෙකු පමණයි. 4665 දෙනෙකු නිරෝධායන වෙමින් පවතිනවා නිරෝධායන මධ්‍යස්ථාන 36ක් තුල. කොරෝනා රෝගීන් සමීපව ඇසුරු කළ 50 දෙනෙකු පමණ PCR පරීක්ෂණ සඳහා කුලියාපිටිය ශික්ෂණ රෝහල වෙත යොමු කිරීමට පියවර ගැනුණා. අලව්ව, බමුණාකොටුව, කුලියාපිටිය උඩබද්දාව යන ප්‍රදේශවල පුද්ගලයන්ුයි මෙලෙස PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණේ. කොළඹ කොටහේන ක්‍රිස්ටි පෙරේරා මාවතේ පදිංචිව සිටින 50 දෙනෙකුගේ PCR පරීක්ෂණ සඳහා සෙම සාම්පල ලබා ගැනීම අද සිදු කෙරුණා. අහඹු ලෙස තෝරාගත් පිරිසක ගිනුයි මෙලෙස සාම්පල ලබා ගැනුණේ. කොළඹ නගරයේ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලන තත්ත්වයකට පැමිණ ඇති බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසනවා. ඊයේ දිනේදී කරන ලද 103ක් සාම්පල ලබා ගත්ත PCR පරීක්ෂණ වලට අද 132ක් ලබා ගන්න ලැබුවා. දිනපතා මේ සාම්පල ලබා ගැනීම තවදුරටත් සිදු කරනු ලබනවා. අපි විශේෂයෙන්ම ජම්පෙටා වීදිය, ඒ වගේම අලුත් මාවත, ගල්පොත්ත පාර, රාමචන්ද්‍රන් පාර, බ්‍රාස් ෆවුන්ඩර් ස්ට්‍රීට් මේ ප්‍රදේශ වලින් අහඹු ලෙස සාම්පල ලබා ගැනීම සිදු කරනු ලබනවා. ඒ වගේම පෙරේදා දිනේදී ඊයේ දිනේදී මහජන පොලෙන් ලබා ගත්ත සාම්පලුත් පරීක්ෂා කිරීම කරනු ලැබුවා. මේ වන විට කොළඹ නගරයේ කොරෝනා රෝගීන් 124 දෙනෙකු වාර්තා වෙලා තියෙනවා. පළමු රෝගියා වාර්තා වූ මැයි 12 වෙනිදා සිට අවසන් වරට පෙරේදා දිනේදී අපිට රෝගීන් 3 දෙනෙක් වාර්තා වුණා. එම රෝගීන් සියලු දෙනාම මේ වන විට රෝහල් ගත කරලා තියෙනවා. ඉන්පසුව ඊයේ දිනේදී එම රෝගීන්ගේ ආශ්‍රිතයින් 139 දෙනෙක්ගේ සාම්පල් ලබා ගැනීම සිදු කරනු ලැබුවා. ඒ කිසිවකුත් කොරෝනා වෛරසයේ ආසාදනය වූ බවට PCR පරීක්ෂණයෙන් තහවුරු වූයේ නැහැ. ඒ ඉතාමත් හොඳ සාධනීය දැන් අපි යන්නේ ජාත්‍යන්තරයට. ජාත්‍යන්තරය තුල ලෝකයේ බලවත් රටවල් මෙවැනකට දැඩි පරිශ්‍රමයක් දරමින් ඉන්නවා COVID-19 මේ මාරාන්තික වසංගතය පාලනයට සහ මර්ධනයට ප්‍රබල එන්නතක් නිපදවීමට. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පරීක්ෂණ රසක් ලෝකයේ තුල දියත් වන ආකාරය දකින්නට හැකියාව තිබෙනවා. මේ අතරේ සති 6කට පසුව ස්පාඤ්ඤයේ ජනතාවට ඔන්න වාසනාව උදා වෙලා තිබෙනවා තමන්ගේ ගෙවල් වලින් එළියට ඇවිල්ලා නිදහසේ හුස්මක් ගන්න. ඒ පුවතත් එක්ක අපි සූදානම් ජාත්‍යන්තරයේ තවත් අලුත් තොරතුරු ඔබට අරගෙන එන්න. බිනිස් සිරුරේ ප්‍රාථමික සෛල යොදා ගනිමින් කොරෝනා ආසාදිතයන් සුව කිරීමට අබුඩාබි වෛද්‍යවරුන් පිරිසක් සමත්ව තිබෙනවා. පරීක්ෂණ සඳහා යොදාගත් රෝගීන් 73 දෙනෙකු මෙවන විට සුව ලබා ඇති බවයි අබුඩාබි ප්‍රාථමික සෛල මධ්‍යස්ථානයේ පවසන්නේ. රෝගියාගේ ප්‍රාථමික සෛල නිසාරණය කිරීම හා නැවත සක්‍රිය කිරීම මෙහිදී සිදුවනවා. මෙම නව අත්හදා බැලීම සඳහා ඔවුන් පේටන් බලපත්‍රයද ලබාගෙන තිබෙනවා. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය මෙවන විට ලෝපුරා 34,22,480 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුව ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 193,158ක්. වෛරසයේ ආසාදනය හේතුවෙන් මරණ 240,337ක් වාර්තා වනවා.
රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 212ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවසන්නේ. ඇමරිකාවේ කොරෝනා රෝගී මරණ සංඛ්‍යාව නිල වශයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාවට වඩා කිහිප ගුණයකින් වැඩි විය හැකි බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත සඳහන් කරනවා. වෛරසයේ යුරෝපයේ පැතිර යාම හඳුනා ගැනීමට ප්‍රමාද වීම රට තුල වෛරසයේ ශීඝ්‍රයෙන් පැතිර යාමට හේතු වූ බව ඇමරිකාවේ රෝග පාලන හා වැළැක්වීම මධ්‍යස්ථානය සඳහන් කරනවා. මේ අතර ඇමරිකා ජනතාව ඒ රට ජලි විවෘත කරන ලෙසට ඉල්ලා රට පුරා උද්ඝෝෂණවල නිරත වන අයුරුද මාධ්‍ය වාර්තා කළා. කෙසේ වුවද ඉදිරි සතියේදී ඇමරිකාවේ ප්‍රාන්ත රැසක පනවා ඇති නීති ලිහිල් කිරීමට සූදානම් වනවා. ඒ හේතුවෙන් ජනතාවට ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවනු ඇති බවටයි සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවන්නේ. COVID-19 වෛරසය සමග සටන් කිරීමට රෙම්ඩෙස්වියර් නම් වූ ඖෂධයට ඇමරිකාවේ ආහාර හා ඖෂධ පාලනාධිකාරියේ අනුමැතිය අද හිමි වුණා. චිකාගෝ විශ්වවිද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ වෛද්‍ය කමිටුවයි මෙම ඖෂධය පිළිබඳව පසුගිය 18 වනදා නිවේදනය කළේ. කෙසේ වෙතත් COVID-19 බලපෑම තව මාස 18ක් හෝ අවුරුදු 2ක් යනතුරු පවතින බව තමයි නවතම වාර්තාවලට අනුව හෙළිවලා තිබෙන්නේ. ඒ වගේම COVID-19 වලට එරෙහිව සටන් කිරීමට එල්ලක් සොයා ගැනීම වේගවත් කිරීමට ඇමරිකානු රජය කටයුතු කර තිබෙනවා. වෛරසයේ බලපෑම ඉතා දැඩි ලෙස එල්ල වූ නිව්යෝර්ක් ප්‍රාන්තයට වඩා අදවන විට මරණ ඉතා සීග්‍රෙන් ඉහළ ගොස් තිබෙනවා නිව් ජර්සි ප්‍රාන්තේ. ගත වූ පැය 24ට චීනෙන් වාර්තා විය ඇත්තේ එක් ආසාදිතයෙකු පමණයි. රෝගීන් 43 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. චීනයේ වුහාන් නගරයේ කොරෝනා මර්ධනය කළ ආකාරය ලොවම ආදර්ශයට ගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරනවා. කොරෝනා වෛරසය මිනිසුන්ට බෝවීම සතුන් මකින් සිදු වූවක් බව චීන බලධාරීන් අද දිනේත් සඳහන් කළා. ආසාදිතයන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන ලැයිස්තුවේ දෙවන ස්ථානයේ හිමිවැත්තේ ස්පාඤ්ඤයටයි. ගත වූ පැය 24 තුළ එරටින් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 1175ක්. අද දින සිට වැඩිහිටි පුද්ගලයන්ට එලිබහනේ ඇවිදීමට හා ව්‍යායාම කිරීමට අවසර ලබා දීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඉතාලියෙන් වාර්තා වන කොරෝනා රෝගී මරණ සහ ආසාදිතයන් සංඛ්‍යාව අවම වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා. මාර්තු 10 වනදා රට වසා දැමීමට තීරණය කෙරෙන අතර හෙට දිනේදී ඒ ඉවත් කිරීමට නියමිතයි. මේ මොහොත වන විට උතුරු ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලාංකිකයන් යම් පිරිසක් කොරෝනා වසංගතය නිසා ආපදාවකට පත් වෙලා තිබෙනවා. ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය, ඔවුන්ගේ ඉදිරි පැවැත්ම පිළිබඳව කොන්සල් ජෙනරාල් කාර්යාලය දැඩි අවධානයෙන් පසුවන බවයි වැඩ බලන කොන්සල් ජෙනරාල් ප්‍රභාෂණී මාන්නම්පෙරුම් මහත්මිය සඳහන් කරේ. ශ්‍රී ලාංකිකයන් බොහෝ පිරිසකට කොරෝනා ආසාදනය වී තිබෙනවා. ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව නිරතුරුවම රෝහල් සමග ඔවුන් සමගත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිරතුරුවම සම්බන්ධ परीक्षण मट्टमे पवतिन बवाई प्लास्मा परित्याग किरीम सदहा दहस गणनक पिरिसक लियापदिंची वेति बेनवा ප්‍රංශයේ කොරෝනා රෝගී මරණ නව ආසාදිතයන් හා දැඩි සත්කාර ඒකක වලට ඇතුළත් කරන රෝගී සංඛ්‍යාව අවම වී තිබෙනවා. ප්‍රංශය ලබන 11 වෙනිදායින් පසුව නැවත විවෘත කිරීමට තීරණය කෙරුණද ඉරට් තත්ත්වයේ සාමාන්‍ය තත්ත්වයට පත් නොවන බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් පවසනවා. කොරෝනා වෛරසයේ ප්‍රංශයේ පැතිර යාමත් සමග මියගිය සංඛ්‍යාව 24500කට අධිකයි. මේ පළමුවදා පටන් පොදු ප්‍රවාහනක සේවාවන් නිති මුඛ ආවරණ පැලඳිය යුතුමයි. එසේ පළඳින නොමැති කෙනෙකුට යුරෝ 135ක දඩයක් ඉරිලීම නියම කරනු ලබනවා. සියලුම දුම්රි ස්ථානවල මුඛ ආවරණ එක පුද්ගලයෙකුට දෙක බැගින් පිරිනැමීමක් කරනු ලබනවා. විශාල පිරිසක් තවමත් සිටිනවා ආහාර පාන නොමැතිව. ශ්‍රී ලාංකික පිරිසක සිටිනවා ආහාර පාන නොමැති පිරිසක්. ඒ අයටත් ආහාර පාන දීමේ කටයුතු ශ්‍රී ලාංකික සංවිධානය විසින් කරනු ලබනවා. කොරෝනා වෛරසයේ පැතිර යාම වැළැක්වීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ කිසිදු ලෙසකින් කාලේ නාස්ති නොකළ බව එහි ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩ්හෙනොම් පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ චීනෙන් කිසිදු කොරෝනා මරණයක් වාර්තා නොවූ කාලයේ බවයි ඔහු තවදුරටත් පවසන්නේ. එම සංවිධානයේ චීනයට පක්ෂපාතව කටයුතු කරන බව හා කොරෝනා වෛරසය චීනයේ වැඩි දියුණු කළ බවට ඩොනල්ඩ් ට්‍රම්ප් එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ටෙඩ්‍රොස් මාධ්‍ය හමුවේ තවදුරටත් ප්‍රකාශ කර සිටියා. දරිද්‍රතාවෙන් ඉහළ අප්‍රිකා කලාපයේ රටවල් තුළ කොරෝනා රෝගය ශීක්‍රෙන් පැතිර යන බව එම සංවිධානයේ නිවේදනය කරනවා. හයිටිය, සෝමාලියාව හා සුඩානය මෙතරින් ප්‍රමුඛ ස්ථානයක් ගෙන තිබෙනවා. එම කලාපය තුළ මැලේරියා වසංගතයේද යලි හිස ඔසවා තිබෙනවා.
මනුෂ්‍ය මෙහෙයුම පැවති කාලවකවානුවේදී ලෝකයේ ඉතාම දියුණු යුද උපක්‍රම ඉක්මවා යන්නට අපේ රටේ ආරක්ෂක හමුදාවන් සමත් වුනේ අපිටම ආවේණික ක්‍රමවේදයක් අනුගමනය කරමින්. දැන් COVID-19 මාරාන්තික වසංගතයටත් අපි ජාත්‍යන්තරය ඉක්මවා යමින් අපිටම ආවේණික ක්‍රමවේදයක් අනුගමනය කරමින් ඉන්නවා. අපේ රටේ සැලසුම විශ්වාස කරන්න අපි ඉක්මනින්ම මේ COVID-19 පරාද කරනවා. ඒක ස්ථිරයි. කොරෝනා ව්‍යසනයේ හේතුවෙන් දැය දරුවන්ට මුහුණ දීමට සිදු ඇති ගැටලු සම්බන්ධයෙන් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඔවුන් සමග කළ විශේෂ වාර්තාමය වැඩසටහන අද රාත්‍රී 7:30ට බලාපොරොත්තු වන්න. උපදෙස් දෙන්නම් ඒ ඇයට ඔබට කතා කරලා මේ ගැන සොයන්න. මානවකලාගේ එමෙද කර්චල් සෙට් පාඩිකල් මුළුමයාගේ පරිපරින් දුන්නේ. දුව. ඌංගල් විරුපම් එනකු නන්රාග පුරිකුරි. ආනල් ඌංගල් පාදුකාපු තාන් එනකු මුඛ්‍යම්. විටිල් ඉදندو අනුරාග පඩියුංගල් උඹලුක්කු එල්ලා වසදිගලුම් නාම් සේදුතරුවෝ. ලෝපුරා පැතිරී තිබෙන කොරෝනා වෛරසය හේතුවෙන් දිවෙනට පැමිණීමට නොහැකිව විදේශයන්හි කොටු වී සිටින ශ්‍රී ලාංකික සිසුන් දිවෙනට ගෙන්වා ගැනීමේ තවත් අදියරක් හෙට ආරම්භ වෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්වීම මත ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙවරද විශේෂ ගුවන් ගමන් වාර සූදානම් කර තිබෙනවා. ඒ බ්‍රිතාන්‍ය සහ ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික සිසුන් ගෙන්වා ගැනීමටයි. ඒ අනුව හෙට අනිද්දා සහ ලබන පසුවනදා බ්‍රිතාන්‍යයේ සිට සිසුන් ගෙන්වා ගැනීමට කටයුතු කරනවා. ලන්ඩන් හීත්‍රෝ ගුවන්තොටුපළෙන් සිසුන් රැගෙන පෙරවරු 9:30ට ගුවන් ගතවන යානය මධ්‍යම රාත්‍රී 12:45ට දිවෙනට ළඟා වීමට නියමිතයි. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට සිසුන් රැගෙන එනු ලබන්නේ ලබන 8වනදායි. එදින පෙරවරු 8:15ට මෙල්බර්න් සිට පැමිණෙන යානය එදිනම පස්වරු 2:30ට දිවෙනට ළඟා වීමට නියමිත බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසන්නේ. කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදීත් ජන ජීවිත සහ ආයතන ක්‍රියාකාරීත්වයේ යථා තත්ත්වයට පත් කිරීම ලබන 11 වෙනි සඳුදා සිට ආරම්භ කරනවා. සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ලබන 4 වෙනි සඳුදා උදෑසන ඉවත් කරන බව ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළා. කොළඹ ගම්පහ කළුතර හා පුත්තලම යන දිස්ත්‍රික් හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අනිද්දා එනම් ලබන සඳුදා උදෑසන 5ට ඉවත් කෙරෙනවා. එදිනම රාත්‍රී 8ට ඇඳිරි නීතිය පැනවෙන අතර ඒ ඉවත් කෙරෙන්නේ පසුදා අලුයම 5ටයි. ලබන 6වනදා එනම් බදාදා රාත්‍රී 8ට එම දිස්ත්‍රික්කවලට පැනවෙන ඇඳිරි නීතිය ඉවත් කෙරෙන්නේ ලබන 11වනදා අලුයම 5ටයි. කොළඹ ගම්පහ කළුතර හා පුත්තලම යන දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදීත් ආයතන ක්‍රියාකාරීත්වයේ යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වෙනි සඳුදා සිට ආරම්භ කරන බව ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළා. එම දිස්ත්‍රික්කවල රාජ්‍ය හා පෞද්ගලික ආයතන සඳුදා සිට විවෘතව තිබෙනවා. සේවා අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කරන ලෙසයි ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබෙන්නේ. ආයතන විවෘතව තිබීමේදී සෞඛ්‍ය උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපැදිය යුතුයි. දෙපාර්තමේන්තු සංස්ථා මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවලට කැඳවිය යුතු සේවක සංඛ්‍යාව ආයතන ප්‍රධානියාට තීරණය කළ හැකි. පෞද්ගලික ආයතන විවෘත කළ යුත්තේ උදෑසන 10ටයි. ජනතාව එක්රැස් වීම නතර කිරීම සඳහා බස් රථවල හා දුම්රිය මැදිරිවල මගී ප්‍රවාහනය රැකියා සඳහා යන අයට පමණක් සීමා කර තිබෙනවා. මුඛ ආවරණ පැළඳීමද අත්‍යවශ්‍ය වෙනවා. කවරෙකු හෝ නිවසින් බැහැරව යා යුත්තේ ආහාර හෝ ඖෂධ වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා පමණක් බවයි ජනාධිපති මාධ්‍යංශය අවධාරණය කරන්නේ. මෙවන විට දිවයිනටම ඇඳිරි නීතිය බලපැවැත්වෙනවා. ඒ හේතුවෙන් ඇඳිරි නීතිය උල්ලංඝනය කරන පිරිස් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව පොලිසිය ප්‍රකාශ කළා. करना
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් බස්නාහිර පළාත තුළ සිරවී සිටි පිරිස් සිය ගම්බිම් වෙත පිටත් කර යැවීමට පොලිසිය කටයුතු කළා. එහි පළමු පියවර ක්‍රියාත්මක වුණේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්. බස්නාහිර උතුර කැලණිය කොට්ටාසයට අයත් ප්‍රදේශයේ සිටි පුද්ගලයන් 280 දෙනෙකු දිවයිනේ විවිධ ප්‍රදේශ වෙත බස්මගින් පිටත් කර හැරීම සිදු කෙරුණා. ඒකෙන් අපි අපේක්ෂා කරන දේ තමයි ඔබ ඒක පැහැදිලි විදිහට තියාගත යුතුයි. ඔබ තවත් කිසිම තැනකදී ඔබගේ පවුලේ සමාජිකින් හැර වෙන කිසිවෙකු මුණ ගැසිය යුතු නැහැ. මොකද හේතුව මේ වෛරසය යාප්ති පාලනය කිරීම සඳහා ආරම්භිත පියවරක් මේක. ඔබ යන ගමන් ගිහින් මම නෑදෑගේ වල බැහැලා සෑම දවසකට පස්සේ ඔබ යන්නේ යාළුවෝ හම්බෙලා කඩපිලවල රස්තියාදු වෙලා තේ බීලා එහෙම යන්න කිසි කෙනෙක් අනුමත කරන්න බෑ. ගිය මාසෙට ඉස්සරින් මාසේ 18 තමයි මම ආවේ. जनाधिपत බාලවයස්කාර දරුවන්ගේ ප්‍රචණ්ඩකාරී දර්ශන සහිත වීඩියෝ පට සමාජ මාධ්‍යවලට එක් කළ පුද්ගලයන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කර ඇති බව ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මුදිත විතානපතරණ මහතා පවසනවා. පොලිස් බහරයට ගැන්වු දරුවන් සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ ඔවුන්ගේ අනාගතයට සිදුවන බලපෑමද සැලකිල්ලට ගනිමින් බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. දරුවන්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම් සහිත වීඩියෝ දර්ශන පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍යයේ සංසරණය වුණා. ඒ සම්බන්ධයෙන් බාලවයස්කාර දරුවන් 4 දෙනෙකු සහ ඒ සඳහා අනුබල ලබා දුන් වැඩිහිටියන් කිහිප දෙනෙකුද පොලිස් බහරයට ගැනුණා. මෙවැනි දරුවන් පිළිබඳ තොරතුරු දන්නේ නම් 19:29 අංකයට දැනුම් දෙන ලෙසයි ළමා ආරක්ෂක අධිකාරිය ඉල්ලා සිටින්නේ. සමහර මාධ්‍ය ජාලා වල සිටින වැඩිහිටියන් ඔවුන් ළමයින්ව ග්‍රූමින් නැත්තම් ඒ වෙත යොමු කිරීමක් සිදු කර තිබෙනවා. ඒ සඳහා අදාළ සමාජ ජාලා වල ගිණුම් අංක ඒ වගේම ඔවුන්ගේ ලිපිනයන් නම් ආදී සියල්ලම අපි මේ වෙන විට සොයාගෙන ඉවරයි. බොහොම කෙටි කාලයකින් ඔවුන් අත්අඩංගුවටපත් වෙනවා. ඒ වගේම ඔවුන්ගේ ගිණුම් තහනම් කිරීමකට ලක් වෙනවා. මේ අතර දරුවන් සියලු අධ්‍යක්ෂීම් ලබා ගන්නේ සමාජයෙන් බැවින් සමාජ මාධ්‍ය ඇතුළු නව තාක්ෂණයේ භාවිතයේදී දරුවන් පිළිබඳ වැඩි අවධානය යොමු කළ යුතු බව විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් මහතා පවසනවා. ඉතින් වැඩිහිටියෝ තමන්ගේ දරුවෝ මොනවද කරන්න කියලා අවධානයෙන් ඉන්න එක වැදගත්. සමාජ මාධ්‍ය කොයි විදිහට පාවිච්චි කරන්න කියලා අවධානයෙන් ඉන්න එක වැදගත්. දරුවෝ බෙද ඇමරික දේවල් කරනවා නම් සත්තුන්ට කරදර කරනවා නම් හොරකම් කරනවා නම් එතන නම් ඒ දරුවන්ගේ පෙන්ඩක් ඩිස්සෝඩ වගේ විවිධ මානසික ගැටලු තියෙන්න පුළුවන්. ඉතින් එහෙම දරුවන්ට නම් අපි මානසිකව උදව් කරන්න ඕන. මෙදවස් වල ඇඳිරි නීති කාලයේ නිවසට වෙලා ඉන්න ගොඩක් අය ගෙවතු වගා ගැන කතා කළත් නාගරිකව ඉන්න අයට නම් වගා කරන්න ඉඩකඩ මදි කියලා ඒ අය මේ දේ කරන්නේ නැහැ. හැබැයි තට්ටු නිවසක වුණත් බොහොම හොඳට වගා කරන කෙනෙක් ගැනයි මේ කියන්න හදන්නේ. මේ නජිත් මාතරගේ ඒ පිළිබඳගෙන එන වාර්තාවක්. ගමේ භාෂාවෙන් කියනවා නම් අර බොහොම සාරයට හැදිච්ච කෙහෙල් කැනක් මේ අලු කෙසෙල් මේ බොහොම සාරවත් විදිහට වගා කරලා තින්නේ. ඔබ හිතන්න පුළුවන් මේ අපි අද කොහෙටද ඇවිල්ලා ඉන්නේ කියලා. ටිකක් විශේෂ ගෙවත්තකට ඇවිල්ලා තින්නේ. කොළඹට තදාසන්නව පිහිටලා තියෙන මේ කලුබ විල තියෙන ගෙවත්තක් බලන්න තමයි අපි අද ආවේ. යතරේ මේ බලන්න ගෙවත්තේ තින් නැති පළතුරු జాතියක් නැහැ. මේ තින්නේ ජම්බු මේ අපිට රස විඳින්නත් හැකියාව තියෙනවා. යතරේදි මේ නාරං වර්ග ඒ විතරක් නෙවෙයි මේ තවත් ගොඩක් දේවල් මේ ගෙවත්තේ බොහොම සාරවත් විදිහට වගා කරලා තියෙනවා. අපි මේ ගෙවත්තේ හිමිකරුව කවුද කියලා ඔබට කියන්න හදන්නේ. අපි බලමු ගෙවත්ත ඇතුළට ගිහින්. අපි හොයාගෙන ගියපු මේ ගෙවත්ත අනිත් තැන්වලට වඩා වෙනස්. බලන බලන හැම තැනම පළදාව. බොහොම අපූරු ගෙවත්තකට ආපු හින්දාම මේ පළදාවත් නෙලාගෙන රස විඳින්නත් අමතක කළේ නැහැ. අපි මේ ගෙවත්තේ අයිතිකාරයව හොයාගෙන යන්නේ. මේ බලන්න මේ දේවල් සමහරට ඔබ දකින්න නැත්තේ මේ සුපිරි වෙළඳ සංකීර්ණවල විතරයි. මේ වැටකොළු කරල් මේ සාමාන්‍යයෙන් වෙළඳ පොලේ තියෙනවා වගේම තමයි. ඊටත් වැඩිය බොහොම පෘෂ්ටිමත් විදිහට බොහොම සරුවට හැදිලා තියෙන බණ්ඩක්ක. ඒ විතරක් නෙමෙයි මේ මේ බලන්න මේ මිරිස්
මිරිස් කරල් අපි රටිනුත් මිරිස් ගන්න જાතියක් නේ හැබැයි තින් මිරිස් කරල් අපේ ගෙදරම වවා ගන්න පුළුවන් එකත් ලොකු ආදර්ශයක් අපි ආවේ අද දවසේ මහින්ද සෙනවිරත්න මහත්තයාගේ ගෙවත්තට මහින්ද මහත්තයා ආයිබුවන් කොහොමද මෙහෙම වගා කරන්න හිතුන බොහොම සරුසාර විදිහට හැදිලා තිනා මම ඇත්තටම විශ්‍රාම ගිහිල්ලා ඉන්න ගුරුවරයෙක් ඉතින් මට විශ්‍රාම ගිහිල්ලා ඉන්නකොට හිතුණා මොනවා හරි සමාජයට තව වැඩක් ගායි මොකක් හරි කරන්න ඕන කියලා ඒ පාර මම ටික ටික වවන්න පටන් ගත්තා වවනකොට අහල පහල කට්ටිය ඇවිල්ලා අපෙන් පැල ඉල්ලනවා මල් ඉල්ලනවා ගෙඩි ඉල්ලනවා මෙලෝලු ඉල්ලනවා එතකොට අපි කල්පනා කරා මේගොල්ලන්ගේ අවශ්‍යතාවය සපුරන එක අපේ යුතුයකමක් වෙන්න ඇති කියලා අපි ඊට පස්සේ වවන්න පටන් ගත්තා අපි සම්පූර්ණයෙන්ම අපේ වගාව මේ මේ සියලුම දේවල් කරන්නේ කොම්පෝස්ට් වල ආධාරයෙන් කොම්පෝස්ට් හදාගන්නේ අපිමයි වවනවා කියුවාම නගරේක ටිකක් hina yana වැඩක් මම තව කෙනෙකුට පාරක් පෙන්නනවා වගේ වැඩක් තමයි මෙතන සිද්ධ වුනේ ඉතින් ඒ නිසා මම එක යන සතුරු වෙනවා මහින්ද මහත්තයාගේ ගෙවත්ත විතරක් නෙවෙයි දවසෙ උඩු මහලක් පෙන් කරලා තියෙන වගාවට ගෝවා තක්කාලි ගස් ලැබු ඒ විතරක් නෙවෙයි තවත් බොහෝ වැල් වර්ග වහලේ උඩ බොහොම සරුවට බබල තියෙනවා ටිකක් අවුයි රස්නේ හැබැයි මේ අවුව රස්නේ මේ පැලවලට හොඳට බලපාලා තියෙනවා මේ හොඳට අස්වැන්නක් එන්නේ හැම දෙයක්ම ප්‍රයෝජනවත් වෙලා තියෙනවා අපි මේ ඉන්නේ මේ මහින්ද මහත්තයා ගෙදර උඩු මහලේ මේ රූෆ් ටොප් එකේ මේ හැමදේම වගා කරලා තියෙන්නේ වහලේ උඩ ඔබටත් වගා කරන්න ඉඩකඩක් නැත්නම් ඔබටත් පුළුවන් ගෙදර වහලේ මේ වගේ ප්‍රයෝජනවත් දෙයකට පාවිච්චි කරන්න අපි ඔබට කියන්නේ දිගටම මේ වගා කරන්න වගා කරලා අපේ රටේ අර යපුම් මානසිකත්වේ නැති කරලා ආනයන අඩු කරලා අපනයන වැඩි කරන්න ඔබටත් දායක වෙන්න හැකියාව තියෙනවා සෞභාග්‍ය ගෙවත්ත දීපප්‍රාප්ත ගෙවත්ත දසලක්ෂක් වගා කිරීමේ වැඩසටහන දැන් ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මකයි මේ සමගින් ස්වාධින් රූපහානී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට